2020 IPL ක්‍රිකට් තරඟාවලිය අවසන් තරඟයට ආපු පළවෙනි කණ්ඩායම බවට පත් වෙන තරඟාවලියේ ඉහළම දක්ෂතා ආරම්භයේ ඉඳන් පෙන්නපු මුම්බයි කණ්ඩායම සමත් වුණා. මුම්බයි කණ්ඩායම මේ විදිහට අවසන් තරඟයට එන්නේ ලකුණු සටහනේ දෙවෙනි තැන හිටපු දිල්ලි කැපිටල් කණ්ඩායම පරාජයට පත් කරලා. තීරණාත්මක තරඟයේ කාසීවා සෙදිනන්නේ දිල්ලි කණ්ඩායම. දිල්ලි කණ්ඩායම තීරණය කරනවා මුලින් පන්දු යවන්න. ඒකට ලොකුම හේතුව වුණේ තරඟයේ අවසන් හරියේ පිනිවෙට්ලා පන්දු යවන්නන්ට පන්දු ග්‍රහණය කරගන්න අපහසුවක් වෙයි කියන පූර්ව නිගමනය. මුම්බයි කණ්ඩායම තමන්ගේ පන්දු අර 20 අවසන් කරන්නේ ඉෂන් කිෂන් එල්ල කරන 6 පහරත් එක්ක ලකුණු 200ක් අරගෙන. ලකුණු 200ක් කියන්නේ පිනිවෙට්ුණත් මුම්බයි පන්දු යවන්නන්ට ආරක්ෂා කරගන්න පුළුවන් ලකුණු සීමාවක් නිසා තරඟයේ පළවෙනි අදියර අවසන් වෙන්නම මුම්බයි ජයග්‍රහණයක් එක්ක. මේ තීරණාත්මක තරඟයේ සුපිරි ඉනිම් ක්‍රීඩා කරන සූර්ය කුමාර් සහ කිෂන් දෙන්න අර්ධශතක ලබා ගනිද්දී හර්දික් සුපුරුදු ප්‍රහාරයේ ලකුණු 37ක් ලබා ගන්නේ 6 පහර 5ක් එක්ක. ඒ ඉනිම නිසා පොලාට් ලකුණු නොලබා දැවී යාමේ පාඩුව වැහිලා යනවා. ආරම්භයේ රෝහිත් ලකුණු නොලබා දැවී ගියත් ඒ අඩුව දැනෙන්න නොදුන් ඩීකොක් පන්දු 25කදී ලකුණු 40ක් ලබා ගන්නත් සමත් වෙනවා. ලකුණු 201ක ඉලක්කයක් හඹා යන එන දිල්ලි කණ්ඩායමේ ආරම්භක කඩලු තුනම ලකුණු බිඳුවේදීම ක්‍රීඩාගාරයට යවන්න බෝල්ට් බුම්රා යුගලේ සමත් වෙනවා. එතනින්ද මුම්බයි කණ්ඩායමට දිල්ලි කණ්ඩායමෙන් පීඩනයක් එල්ල නොවුනත් දිල්ලි කණ්ඩායමේ ජාමි බේරගන්න ඉනිම් ක්‍රීඩා කරන ස්ටෝනිස් අර්ධශතකයකුත් ආශා පටෙල් ලකුණු 42කුත් ලබා ගන්න සමත් වෙනවා. ආරම්භයේම කඩලු දෙකක් බෝල්ට් දවා ගනිද්දී දිල්ලි ප්‍රතිකරුවන්ට ඔලූ උස්සන්න දෙන්නේ නැතුව පීඩනයට ලක් කරන බුම්රා ලකුණු 14කට දිල්ලි කඩලු 4ක් දවා ගන්න සමත් වෙනවා. මේ තරඟයේ මුම්බයි කණ්ඩායමට ලැබෙන ලකුණු 57ක ජයක් තරඟයේ වීරයා වෙන්නේ බුම්රා. මේ තරඟයේ මුල් පන්දු අර කිපේ මුම්බයි පුහුණුකරු මහල ජයවර්ධන එක්ක තරඟයේ විස්තර විචාරකෙක් සම්මුඛ සාකච්ඡාවක් කරනවා. මෙතෙන්දි කාසීවාසේ පරාදු වීම ගැන හුවම් මහල කියන්නේ උන දේ හොඳයි කියලා. ඇත්තටම හොඳයි අපිට මුලින් බෙට් කරන්න ලැබුණ එක. මොකද අපිට මේ වගේ තීරණාත්මක තරඟයක මුලින් ලකුණු ගන්නවා කියන්නේ පීඩනය අඩුයි. ඉතින් මොන තත්ත්වයක් යටතේ වුණත් මුලින් ලකුණු ලබා ගන්න අවස්ථාව අපේ කණ්ඩායමට ලැබුණ එක ගැන නම් මම සතුටුයි. ලකුණු 200ක් ආරක්ෂා කරන්න මුම්බයි පන්දු යවන්නන්ට අවස්ථාව ලැබුණට ලකුණු 170ක් තිබුණත් ඇති කියලා තමයි මහල කිව්වේ. අපි දැක්ක පසුගිය තරඟවල ලකුණු 160කට උඩින් ගැහුවම තරඟයෙන් ජයග්‍රහණය කරන්න වැඩි අවස්ථාවක් ලැබුණා. ඉතින් මං හිතන්නේ ලකුණු 170කට උඩ ගැහුවොත් මේ තරතිල්ල බලද්දී අපට වැඩි වාසි ගන්න පුළුවන්. මුලින් රෝහිත් ශර්මා දැවි ගියත් ප්‍රහාරේ නතර නොකිරීම ගැන මහල කිව්වේ මෙහෙම කතාවක්. ඔව් අපිට පන්දු ආර 20නේ තියෙන්නේ. ඉතින් මුලදී හොඳ ආරම්භයක් ගන්න ඕන. එක ප්‍රතිකරුවෙක් දැවි ගියාට අනික අය එතන ඉඳන් ධනාත්මකව ඉස්සරහට යන්න ඕන. කොහොමත් අපි දැක්කේ මැද පන්දු ආරවල කණ්ඩායම් හිර වෙනවා. අපි හොඳ ආරම්භයක් අරගෙන ඉනිම හොඳට අවසන් කළොත් අපිට වාසි. අපි පසුගිය තරඟවලත් ඉනිමේ අවසන් කොටසේ ප්‍රහාරයක් වියත් කරලා තියෙනවා. මේකෙත් ඒ දේ කරන්න පුළුවන් වෙයි. ඔය විදිහට තමයි මහල තරඟේ ආරම්භයේ කියපු දේවල් අවසන් වෙද්දී මුම්බයි ක්‍රීඩකයන් සැබෑ කළේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.